හිතුවත් නැති දෙයක් මේ සිද්ධ වුණේ. අර දරුවා ඉන්න විදිය දැක්කාම මගේ පපුව පත්තු වෙලා ගියා දුව. මොකටද තාත්තේ ඔච්චර ප්‍රශ්න තියාගෙන සිනේත් ගමට වෙලා ඉන්නේ? එයාට තියෙන ටැලන්ට් එකට කොලඹවල හොඳ ස්කූල් එකක වර්ක් කරන්න පුළුවන්. බිලා තියෙන දුව සිනේත්ගේ අම්මා කැමති නැහැනේ කොළඹ එන්න. ඉතින් සිනේත්ට එයා ඉන්න තැනකම ඉන්න සිද්ධ වෙනවා. ඒ වුණාට දැන් තියෙන ප්‍රශ්නත් එක්ක නම් සිනේට ගමේ ඉන්න එක ලේසි වෙන්නේ නැහැ. අර ගර්ල් ගෑන්ද තාති මාත් එක්ක කිව්වේ. ඕ ඒ ගෑනු ළමයි එක තමයි සිනිත්ගේ පටලැවිල්ල තියෙන්නේ. හැබැයි දැන් ඒ ගෑනු ළමයිත් ඉතින් කසාද බඳිනනේ යන්නේ. ඒ වුණාට සිනේට වෙන හැම දෙයකටම වග කියන්න ඕන ඒ ගර්ල්. මොකද මේ හැම ප්‍රශ්නයකටම මුල එයානේ. කොහොම කොමාරි කමන්නේ අපි නියම වෙලාවට ගමට ගියේ. මම ඊට කලිනුත් ඔය සිනිත්ව කොළඹ තියාගන්න හැදුවා. ඒත් මට ඒ ළමයිගේ කැමැත්තට පිටින් වැඩ කරන්න බැහැනේ දුව. සිනේත්ව ඩිස්චාර්ජ් කරපු ගමම අපි ගමට යන්න තාති. මොකද මේ ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට කරදර කරන්නත් බෑනේ. ඒකම තමයි මමත් කල්පනා කරේ. මොකද අපි එහෙම ගමට ගියන් පස්සේ ওই සිනේත්ට කරදර ප්‍රශ්න ඇති කරන මිනිස්සු ටිකක් බය වෙන්න පුළුවන්. මොකද මාව නොදන්න කෙනෙක් නැහනේ ওই ගමේ ඉස්සරින්ද? ඒක තමයි තාති. සිනේත්ගේ ආරක්ෂාවට මොනවාම හරි දෙයක් කරන්න ඕන. තාති චුට්ටක් ඒ ගැන බලන්නකො. දුව තාමත් සිනේත්ට හරි කැමතියි වගේ. Huh?